අවසර අපි හඳුරන්නේ ත්‍රිවිද්‍යාව කියන එක අපි හඳුන්නේ කොහොමද කොයි වෙලාවේද ස්වාමින් වහන්සේ කෙනෙක්ගේ ඇති වෙන්නේ දැන් සෝහන් දැන් ගිහියෙක් සෝහන් වෙනකොට නැත්නම් ස්වාමින් වහන්සේ කෙනෙක් සෝහන් වෙන තත්ත්වයේදී ත්‍රිවිද්‍යාව පහළ වෙනවාද නැත්නම් කුමන මාර්ගයේ කුමන අවස්ථාවේද මේ ත්‍රිවිද්‍යාව කියන එක පහළ වෙන්නේ අපි හඳුන්නේ මෙහෙමයි මහත්තයෝ ඔය ත්‍රිවිද්‍යාව කියන වචනේ අර්ථය මම දැන් අද මේ ඇවිල්ලා 2016 අප්‍රේල් මාසෙනේ නේද 2016 අප්‍රේල් මාසේ මුල මේ ඒතර මහත්තයෝ දැන් මීට මාස දෙකකට ඉස්සෙල්ලා ඒ කියන්නේ ජනවාරි මාසේ වගේ පින්වතුන් කණ්ඩායමක් මාව මුණ ගැහින්න ඇවිල්ලා මගෙන් ත්‍රිවිද්‍යාව කියන වචනේ අර්ථය ඇහුවා තේරුණාද නමුත් මහත්තයෝ මම ඒ වෙලාවේ ත්‍රිවිද්‍යාව කියන වචනේ අර්ථය දැනගෙන හිටියේ නැහැ මේ මේ දැන් මාස 3කට ඉස්සෙල්ලා ත්‍රිවිද්‍යාව කියන අර්ථයේ වචනේ මම දැනගෙන හිටියේ නැහැ තේරුණාද මේ මං ඒ වෙලාවේ කිව්ව මාත්‍යෝ මට නම් ඔය 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 වචනේ අර්ථය ඉත තාම නම් මං ඉත දැනුනේ මං බල්ලම් පොඩ්ඩක් ඒ ගැන හොයලා බල්ලා කියන්නම් කියලා තේරුණාද මොකද මේ මම මට මතකයි මම අත්තරීම එක පොතේ වගේ අර භික්ෂුවකගේ අවසාන මෙහෙයුම ගැන කියනකොට භික්ෂුවකගේ අවසාන මෙහෙයුම ගැන කියනකොට මං කියනවා ඒ අවසාන මෙහෙයුමේ එක්තරා රාත්‍රියකදී භික්ෂුව තමන්ගේ ඥාන දර්ශන තුලින් තමන් සංසාරේ මැරෙමින් ඉපදෙමින් නාපු ගමන තමන් දකින්නවා කියලා. තේනද? තමන් සංසාරේ දැන් මේ මේ දකින්නේ උතුම් සමාධිතලයෙන්. ඉතින් සමාධිතලයෙන් දකින්නේ තමන් සංසාරේ එළුව වෙලා හරක් වෙලා ඌර වෙලා කුකුල වෙලා බෙල්ල කපාගෙන මැරුණ හැටි. ඒ බෙල්ල කපාගෙන මැරිච්ච වෙලාවේ ගලා ගිය ලේ සාගරයන් යා නුවණින් දකින්නවා කියලා. තේනද? තමන් අතීතයේ යුද්ධවලට පැටලිලා රජවරු සිටුවරු तमंगे हिस गसा दापु हेटी अतपाय कपपु हेटी युद बिमोल मेरी मेरी वेटुन हेटी तमंग नुवनीन दाखिन हो किया तेरना तेरना संसारे देवी वरु विला ब्राह्मियो विला मनुष्यो विला सतरापायंट वेटिला इपदिच्च हेटी मेरिच्च हेटी तमंग दाखिन हो किया तेरना එතකොට ඒ දැක්ම තුල එයා දන්නේ නැහැ මහත්තු ඒ වෙලාවේ භික්ෂුව දන්නේ නැහැ මේ තමන් දකින්නේ චතුූපපාත ඥානෙ එහෙමත් නැත්නම් పూర్වේ නිවාසානුසී ඥානෙ කියලා එයා දකින්නේ තේනවා එයා නුවණින් දකිනවා මේ මොහොතේ තමන් අතින් අතහැරුණොත් සංසාරේ නැවත නැවතත් පටිච්ච සමුප්පන්නව මැරෙමින් ඉපදෙනවා කියන කාරණේ දකිනවා තේනවා නමුත් ඇත්තටම ඒ වෙලාවේ ඒ භික්ෂුව දන්නේ නැහැ මහත්තයෝ මේ තමන් දකින්නේ චතුූපපාත ඥානෙ එහෙම නැත්නම් මේ තමන් දකින්නේ పూర్වේ නිවාසානුසය ඥානෙ කියලා එයා දන්නේ නැහැ. මොකද එයා එවැනි ඥාන ගැන දන්නෙත් නැහැ ඒ වෙලාවේ. තේරෙනවද? එවැනි බලාපොරොත්තුවක් එයාට තිබෙත් නැහැ. නමුත් එයා තුල වැඩෙන්නා වූ ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගය තුල සකස් වෙන්නා වූ ඒ ඥාන දර්ශනයන් තුලින් ස්වයංක්‍රීයව එයා තුල සකස් වෙනවා. ඒ ඥානය. තේරෙනවද? ඒ ඥානයන් සකස් වෙලා තමයි එයාට සංසාරයේ කෙරෙහි බිය සංසාරයේ කටුක භාවය සංසාරයේ ගැඹුරු භාවය පිළිබඳ මේ භවය කෙරෙහි තියෙන මේ භවාත්‍රය කෙරෙහි තියෙන තෘෂ්ණාවයන් සිඳන අවසාන කැඩිල්ල තමයි එතනින් කඩන්නේ. තේරෙනවද? එතකොට ඒ කඩන්න හේතු වෙන්නේ චතුූපපාත ඥානයේ పూర్වේ නිවාසානුසී ඥානය. නමුත් ඒ භික්ෂුව දන්නේ නැහැ තමන්ට පහළුනේ චතුූපපාත ඥානයේ పూర్වේ නිවාසානුසී කියලා දන්නේ නැහැ. තේරෙනවද? මොකද එයාට එහෙම හිතන්න අවශ්‍යත් නැහැ. මොකද එහෙම හිතක් සකස් වුණත් ඒ හිත එයාට අනිත්‍ය වූ පංච උපාදානස්කන්ධය විතරයි. තේරෙනවද? එතකොට මේ මෙන්න මේ අවසාන මෙහෙයුම තුල තමන් දකින චතුූපපාත ඥාන పూర్වේ නිවාසානුසී ඥානය තුලින් තමන් දකින මේ සංසාර ගැඹුරු බය තුල තමයි එයා කොයි මොහොතේ හෝ ආශ්‍රයන් සේකරයි කියලා දැනගත්තා වූ ඥානෙ සකස් වෙනවා. තේරෙනවද? තේරෙනවද? නමුත් භික්ෂුවක් අවසාන මෙහෙයුමේදී මේ ඥානයන් තුනම තමන් තුල සකස් වෙනා. තේරෙනවද? නමුත් එයා දන්නේ නැහැ මේ තුනට කියන්නේ ත්‍රිවිද්‍යාව කියන කාරණේ එයා දන්නේ නැහැ. තේරෙනවද? එතන තමයි මහත්ව ශ්‍රේෂ්ඨම දේ. නමුත් එයා යම් අතීතයේ ත්‍රිවිද්‍යාව දැනගෙන හිටියනම් සමහරට එයාට ඔතෙන්ට එන්න වෙන්නේ නැහැ. ඒ තෘෂ්ණාව හබාගෙන යන ගමනේදී එයා ඒ සිතුවිල්ල තුන තෘෂ්ණාව තමයි අල්ලගන්නේ. තේරෙනවද? අල්ලගෙන භවයට යන සංස්කාරයක් රැස් කරනවා මිසක් විදර්ශනාවට යන්නේ නැහැ. නමුත් මොකද්ද හේතුවක් නිසා මම ත්‍රිවිද්‍යාව කියන වචනේ භික්ෂුවක් හැටියට එදා දැනගෙන හිටියෙත් නැහැ. මීට මාස 3කට ඉස්සෙල්ලා ජනවාරි මාසේ යම් දවසකදී ඔය පන්සලකදී එක කණ්ඩායමක් දානි පූජා කරලා මගෙන් අහපු ප්‍රශ්නේදී මම ඒ මහත්යාට පැහැදිලි කිව්වා මහත්යෝ ත්‍රිවිද්‍යාව කියන වචනේ අර්ථය මම දන්නේ නැහැ කියලා. නමුත් දන්නේ නැහැ කිව්වට පස්සේ මට හිතුණා මේකේ අර්ථය හොයන්න ඕනේ කියලා.
ඒ අර්ථයේ හොයද්දි තමයි මම දැනගත්තේ ත්‍රිවිද්‍යාව කියන්නේ පූර්ව නිවාසානුසති ඥානියත් චතුූපපාති ඥානියත් මේ ආශ්‍රයන් සේකරිමි ඥානියත් තුන එකතු වුණාමයි මේ තුන කියන්නේ කියලා. තේන්නද? නමුත් මම මෙච්චර කාලයක් සමාරේ හිටන් හිටියේ මේ ත්‍රිවිද්‍යාව කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන කාරණා තුන කියලා. ඒකට කියන්නේ ත්‍රිලක්ෂණය. තේරුණාද? එනිසා මාත් මේ මොහොතේ මට ওই වචනවල අර්ථය සෙවීමේ තෘෂ්ණාවක් නැහැ. තේරුණාද? මට ඒ තෘෂ්ණාවක් නැහැ. මං කවදාකවත් ඒ තෘෂ්ණාව පස්සේ යන්නේ ගියේ නැහැ. යන්න ගියා නම් අපි තාම වෙනවා. මම පැවිදි වෙලා ඔය මේ 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 ඔය මෙහෙයුම කියන කාරණේ සිද්ධ කරලා ඔය කටයුතු අහවර වෙලා ආරෂ්ඨාංගික මාර්ගයේ මාර්ගාංග 8 මට පිළිවෙලට කියන්න දන්නේ නැහැ. සම්මා දිට්ඨියෙන් පටන් ගන්න සම්මා සතිය දක්වා මේ කාරණාට පිළිවෙලට කියන්න මම දන්නේ නැහැ. පංච උපාදානස්කන්ධය කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මම දන්නේ නැහැ. මොකද මං කියුවේ නැහැ පොත් කියවලම නැහැ උඟක්. මම සූත්‍ර කියවන්න ගත්තෙත් මේ පැවිදි වෙලා මාස 5-4කට වගේ 5කට වගේ පස්සේ. තේන්න? නමුත් ඔයත් කියනා වූ ත්‍රිවිද්‍යාව කියලා කියන්නේ මහත්යෝ මේ චතුූපපාත ඥානේ පූර්ව නිවාසානුසති ඥානේ ආශ්‍රයන් සේකර බව දැනගත්තා වූ ඥානේ ඒක කවදාකවත් සෝවාන් ඵලයටපත් වෙච්ච කෙනෙකුට සකස් වීමක් නැහැ. අනාගාමි ඵලයට සකස් වීමක් නැහැ. ඒක භව නිරෝධයේ සාක්ෂාත් කරපු තැනදී තමයි සකස් වීමක් සකස් වෙන්නේ. ඒතකොට අපි හඳුන භාෂාවල දක්වනවා තාවකාලික නිරෝධයේ ඒ අවස්ථාව සමගාමීද අවස්ථාව. තාවකාලික නිරෝධයේ ඊට පස්සේ තමයි ඔය සිද්ධිය සිද්ධ වෙන්නේ. තේන්න. ඒක අවසාන තැනදී අවසාන මේ කාරණේදී තමයි ඔය සිද්ධිය සිද්ධ වෙන්නේ. එතෙන්ට යනකම් එයා තාවකාලික නිරෝධය තුල දකිමින් තාවකාලික නිරෝධය අත්දකිමින් එයා ඉස්සරහට යනවා. නිරෝධය ලැබලා නැහැ. නමුත් තාවකාලික නිරෝධය එයා තුල දකිනවා. දැකලා ඒ තුලින් නැවත ඡන්දය සකස් කරන් තව තව වීරයෙන් ඉස්සරහට යනවා. එතකොටනේ චාවකාලික නිරෝධය දකින්නේ තමා තුළ වැඩෙනා වූ මේ සති සම්බොජ්ජංගේ තුළ විදර්ශනාමය සති සම්බොජ්ජංගේ තුළ. එතකොට තාවකාලික නිරෝධය තමන් තුළ දකිද්දී යා තුළ තව තව ධර්මවිජේ බොජ්ජංගේ වැඩෙනවා විදර්ශනාත්මක ධර්මවිජේ බොජ්ජංගේ. ඒ විදර්ශනාත්මක ධම්මවිජේ බොජ්ජංගේ තුළ ඊළඟට මොකද්ද වැඩෙන්නේ? වීරය කියන කැමැත්ත ඡන්දේ. ඒ වීරය කැමැත්ත චකත් වෙන්නේ භවය කඩා භවය අවසන් කරන්නමයි. තේන්න? එතකොට මේ සප්තබොජ්ජංග ධර්ම සියල්ලම දැන් යා තුළ විදර්ශනා නුවණින් වැඩෙද්දී අවසාන තැනදී තමයි මහත්තයා ඔය කියන ත්‍රිවිද්‍යාව එයා තුළ පහළ වෙන්නේ. ත්‍රිවිද්‍යාව තුළින් තමයි එයා මේ ධර්මාභෝධය කියන කාරණේ සාක්ෂාත් කරගන්නේ. එතකොට ඥාන දර්ශන කියන්නේ ඒ ඥාන දර්ශන වලින් තමයි මේවත් මේ ඥාන දර්ශන ගණයට තමයි වැටෙන්නේ. එහෙ ඥාන දර්ශන ගණයක් ඥානයක් මේ සකස් වෙන්නේ චතුූපපාත ඥානය කියන ඥානයක්. පූර්ව නිවාසානුසෙන් ඥානය කියන ඥානයක් මේ. එතකොට මේ ඥානය සකස් වෙන්නේ නැතුව එයාට කොයිලක සංසාර බියක් සකස් වෙන්නේ? ඒවා ඥානයන් හැටියට තමයි වැඩෙන්නේ. නමුත් ඒ වෙලාවේ යෝගාචරයට මේවා ඥානයන් කියන කාරණයක් අදාළ නැහැ. ඒක දැන් අපිට තමයි තියෙන්නේ. අපිට තිබ්බාට එතෙන්දී හට අදාළ නැහැ. එයාට ඕවා අඩන්නේ නැහැ. එයාට ඥානෙන් වැඩකුත් නැහැ. මොකක්වත් වැඩකුත් නැහැ. එයාට ඕනේ භව නිරෝධය. මේ ලෝකේපා. එච්චරයි. නමුත් එපා කියන තැන ගැටීමක් නෙමෙයි ඈ. ගැටීමක් නෙමෙයි. ලෝකෙන් නිරෝධය වුණා කියන තැන ඇලීමකුත් නෙමෙයි. ඇලීමක් ගැටීමක් උපේක්ෂාවක් තුනම අයින් කරලා ලෝකය නිවන් නිමා දම නිව බව දමන නිවීම කියන දේ විතරයි තියෙන. එයාට ඥාන වැඩන්නේ. එයාට ඥාන ලැබුණත් එකයි නොලැබුණත් එකයි. ඥාන ලැබී හෝ නොලැබුණා කියන දෙකම එයාට අනිත්‍ය වූ ඉතත් එයාට තියෙන ඊළඟට මේ නිරෝධය කියන කාරණේ නිරෝධය කියන කාරණයක් එයාට අනිත්‍ය වූ පංච උපාදානස්කන්ධයක් විතරයි. එච්චරයි.